Fight. එතකොට අපේ දැන් ඔය වලල් ගණන් පේපර් එක විදිහ දන්නවනේ නේද? අමාරු වෙනවා. ඒතර ඒවල් ගණන් ප්‍රශ්න පත්‍ර 20ක්. මේවා පේපර් එක කොටස් දෙකක්. එකක් ශුද්ධ ගණිත. මේ මැච් කරලා. අද අපේ විහාර කරන්නේ. ඒතර ශුද්ධ ගණිත පේපර් එක සහ ෆ්ලැට් පේපර් එක දෙකක් තමයි ඔයගොල්ලෝ හම්බෙන්නේ. එක දවසක් හම්බෙන්නේ නැහැ. ඒ ඒවල් විභාග ආරම්භ කරන්නේ. ඒ ආරම්භ වෙනත් විදිහට. දෙවෙනි දවසේ නිකුත් ඇප්ලයිඩ්. මේකට පැය 3ක් කමන කාලේ. මේකට පැය 3ක් කමන. හරි. මේවා තියෙනවා. ප්‍රශ්න 17ක් තියෙන මුල් පෙබර. හරි. මේ 17ෙන් මේ මුල් 10 අනිවාර්යෙන් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. එක අතරද බෑ. 10 වෙනකම් බලන්න. මුල් 10 අනිවාර්යෙන් ලියන්න පාළුවන් බෑ. මේ අතරින් බෑ. හරි. හරි. තර මේ මුල් 10 එකට යනවා කියන දේ ගැන පොළේ දාලා දෙන්න. මට තියෙන දේක් ගැන මේ මුල් 10 එකකට ලකුණු 25 ගන්න. 10 එකේ මොලේ දිනන. 250ක් තමයි. උත්තරේ එන්නේ. මුල් 10 හරි. මෙයා පරණ වෙනවා. දැන් මතක් තියෙනවා. අපි අපේ ගේ මේ හතෙන් ඔයගොල්ලන්ට දෙකක් අතාරන්න පුළුවන්. කෙලින්ම යාගේ දෙකට පහත් හොරන්න. කැමැතිතාවේ අමාරුතාව නම් නම් පරිදි පහෙන් පරිම කරලා. අපි නම් මේ නැත්නම් ඔයගොල්ලන්ට හතර දාන්න පුළුවන්. හතක් කරාට වළංගුතාවය තියෙනවා. ප්‍රශ්න දිරන්නේ නැහැ. මම නම් අය ඔය දැම්මත් අය මේක ප්‍රශ්නෙකට ලකුණු දෙන්න. 150 පහක් කි. 80 පහක්. එහෙනම් මෙතනින් ඕගොල්ලෝ ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රයෝග ගන්න නේද? ඔය පොඩි ගොල්ලෝ ගන්න බෑ. 80 පහක් ලබා ගන්න කේ වගේ. හරි. ඒ වගේම 2078 එක ඊළඟට මේ 10 අනිවාර්යෙන් කරන්න මුල් 10. දැන් චුට්ටි ප්‍රශ්න. දැන් 19 වදට 90 චුට්ටි ප්‍රශ්න මොනවාද? වාක්‍ය ලියන්න කොට. ඒක 25 ගන්න 10ට කි. දැන් මොනවා නමය කරන්නේ? මේක කොහොමද? අතක් තියෙනවා ඉන්න හොඳ ආයතන මේ වවුද මහන්සි වෙනවා එකකට 150 ගන්න අපි ගියේ සර ආ ගන්න ඕන බලන්න එහෙනම් යම් ස්ථානයක් ගැන දේවල් දෙනවා සර මේක නැත්ත ලකුණුද විශාලනය කරනවා විශාලනය කරපුවා තියෙන්නේ විශාලනය කරු 250 80 මුල් දාසු කියේ මුල් දාසු කියේ දා සම්පූර්ණ දෙකේ වලදී ඒක වෙලා ඉන්න කොළ බලන්න සිංහලෙන් විශාලනය කරපු ලකුණු සිංහලෙන් කල්පනා ඕක ගන්න ලකුණු 2000ක් විශාලනය කරපු 2000 ඇත්ත ලකුණු දාන්න තියෙබල උපෝත්තරේ නමුත් ඔයගොල්ලන් කියවන ලකුණු ඔයගොල්ලෝ නැග්ගාගේ නෑ ඊජිබේ කියව ගමන් එයා කෙනෙක් කියේ හරි සිංහලෙන් අපි කතා කරලා මේක පාවිච්චි කරලා මේ 25 කියන ඇත්ත ලකුණු නේ පොර ලකුණු නේ මේ කතා කරද්දී ඒ කියන එකක් අපි අහන්න ප්‍රශ්න නෑ නමේ මේ පොඩි ප්‍රශ්න තමයි අහන්නේ 10000 කියන ප්ලොක් කතා කරලා 80 නේ මේ 10000 කියන්නේ 80 නෑ ඒ 10 දෙක අතර ඇත්තම ප්‍රශ්න 80 50 එක පාරලා ඉංග්‍රීසියෙන් කියන්න ඉංග්‍රීසියෙන් කියන ලබන ප්ලොක් 1500 මේ 80 50 දෙකේ නේ 1500 කියනවා කියන්නේ අපි දැන් කියනවා නේද මම 1500 විශ්වාස කරන්නේ මට තියෙනවා කියලා කියන පුද්ගලයන්ට තියෙනවා කියලා කියන්නේ කියේ 80 50 කියන්නේ ඈ ඔය ළමේ උද ප්‍රශ්න 10 මතක් කරා කතා කරා ඊට වඩා හලකුණ ගන්න ස්ථානයේ මේ අර වාක්‍ය නිර්මාණය. දැන් අපිට ගේම් එකක් තියෙනවා. එතකොට අර මුලින්ම කොහොමද ප්‍රශ්න තියෙන්නේ? මම ඔය අපරාධ ඔයාලා තාම පලයක් තියලා තියෙනවා. නැත්නම් මේ වගේ වත් හරි. මම අමවත් ගන්න. දවස් අද දිනේ සිට නේ? ඔයාලා ඉබාවේ දරවශය තියෙන අගෝස්තු වලේ. අගෝස්තු තු පලෙන් දාන්න. 21. අනේ එතන printing mistake කියන්නේ මම වාත් කරා 21 අනිත් පැත්ත මාත් කරා ඔව් මම type කරේ අර PM එකට දෙලා තින් මගේ හරි කරුවක් කඩ ඒක වෙන ගන්න මම දුර සමහර දේවල් දුර ලැබගෙන හරි දැන් වයස එතකොට 2021 කේ බලන්න 8 වෙනි මාස බලන්නතර හදි කියක් තියෙනවද 134 අතේ නම නේද මේ කොලේ දාලා තියෙනවා ඔකන් පේනවා ළමයි පාස්පෝර්ට් එක 134 ආ පේනනේ මේ සම්පූර්ණ ඉලපස්සේ කරලා දෙන කොටස් කීයද? 34 කරන්නේ. කොහොමද තේරෙන්නේ? එකේ කොටස් ඉස්සරහින් දාලා දිනවා. පියෝ දැප්ලට් එක සහ දතමන දින ගන්න දාලා තියෙනවා. දැන් මුල්ම කොටස සුදු ක්‍රීම් කියන එක කරනවා දිනයක් මේ කරලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රීත කියන එකට කොච්චර දින? 6ක් වෙනවා. ආදි ලෙස දිනවල කොටස් කීයක් තියෙනවා? 127ක් නේ. ඔය දිනයක් කිය මොකක්ද නම?
ලාස් දවස් නැතොත් පැතුණා. පැතුණු කොටක පැතුණුට වැඩි වෙන්න පුළුවන්. ලාස් දවස් 170ක් වුණා. සම්පූර්ණ නිසිය නිර්දේශයෙන් ආවරණය කරන ඔය තියෙන්නේ මේ ප්‍රශ්න කරලා හොඳට ටෙම්පරාදු කරන ඔක්කොම. අපිට දවස් කීයද තියෙන්නේ වුණාට? කැසි? ඉතින් අපි දවස් හතක් වැඩිපුර තියෙනවා. අපිට අවුරුදු පිළිම් ගන්න නේද? අවුරුදු පුරට පිළිම් ගන්න බ්‍රේක් එක ගන්න පුළුවන්. ඔය 127 කට සමස්ත ළමයින්ගේ වැඩ කරුවා ඇත්තේ කොහෙට අඩු වෙන්න පුළුවන්. ඔයිට වැඩි වෙනවා කියන්නේ ඒ ළමයා කම්බයින් මැස් එක තෝරගත්ත. නැත්නම් මේ කරන්න බෑ. හරි. ඒක වටක් කතා කරලා පේපර් එකේ දැන් ඕකම් කරන අංක වලට එන්නේ. 11 11 4 12 12 4 මේ 13 නේද? ඔය අංක එකකට සම්බන්ධයක් නැද්ද? මොඩස් ෆැක්ටර්ස් තියෙන්නේ. කොම් විදියට දාලා දෙනද ඔයගොල්ලන්ගේ මොල කාලා තියෙන්නේ. 11 11 කියන බතන පුත මේ ඊයෝ එක 11 11 මේ 11 වෙනි ගාන දරවශයෙන් ඉන්නේ මේ පාඩම ඔය මාතෘක හත අරවා නේද මට තියෙනවා නම් අයිය ඈට තියෙනවා නම් she has ඊයෝ එක 11 වෙනි ප්‍රශ්නේ ඉන්නේ පොටස් හතර අරලා එහෙම එයි ඊයෝ එක 13 වෙනි ප්‍රශ්නේ ඉන්නේ අපේ එකේ පොටස් දානයක් දෙක අරලා නේ ඔය කොලේ දාලා තියෙනවා ඊයෝ එක 14 ප්‍රශ්න ඉන්නේ ඔය කොටස් ඉන්නේ නැක අන්න එක පාඩමක සම්පූර්ණ ගන්න නැක එහෙනම් අපිට දැන් අන්න ප්‍රථම ලොකු අරවක් තමයි අර පොඩක් බලන්න ආම් කිවි හරි ඊට පස්සේ පා 15 වෙනි ප්‍රශ්නේ තියෙන මොකෙන්ද සම්පූර්ණ ගන්න ආම් කිවි එහෙනම් කොහොමද කියන්නේ කියොන්ද අපේ ඊතර 16 ඔය 16 ප්‍රශ්නේ පාඩම් දෙක තුනක් තුන දෙක එකක් වගේ පාඩම් එකක් ලොකු ප්‍රශ්නයක් හරි 14ක් මොකද ඒ හරි ඈන ආම් කිවි ලොකු ප්‍රශ්නයක් ඔය 11 වෙනි ප්‍රශ්නේ මම මාතු ආඩු කරනවා ඒක පොයේ කැරි ගන්න කලින් තමයි නේද? ඊතර කියන්නේ හොඳ පාඩම් වල කියන්නේ වෙනස් 10 යන්නේ නැහැ. ඊතුරු මිස් වලින් දෙන්නේ මිස් වලින් දෙනවා. ඕම් ගාම. බලලා ගන්න. ඊයෝ නේද? ඕම් කියන්නේ ආඩු කියන්නේ. දැන් මම ප්‍රශ්නේ මතු වෙනද මේ උඩට කොහෙන්ද බලන්නේ? බෙදාගෙන ඉන්නේ. මතු වෙනද? උඩට වෙන්නේ පතන පුතා. මේවා මේ ප්‍රශ්න බබා වශයෙන් තමයි මේ පොත. ඈ. අධ්‍යාපනය නාම කිවි 60. බලපොල බලන්න මේ මොන වාක්‍ය. අපේ ඉස්කෝලේ මේ පියෝ එක මෙන්න පොඩි ප්‍රශ්නේ දැක දුක ඒවා එතරම් උත්තර දැක පොඩි මෙන්න ඉනවා ලොකු වෙනසක් තියෙනවා නේද අපේ බබා ගත්තේ ලස්සන ගෑනු ළමයි බබා දහය තාරුණ්‍ය ආයි බබා දහය ගල් දිනාගලා ඔක තේර බබා පොඩි අපේ ඒවා ගෙනියන්න පොඩි පන්ති තේර පොඩි ප්‍රින්ට් එක බලහම තේර පොඩි ගන්නේ හැබැයි මම එබැලා පොඩි මාර්තිය. ඒකවත් තේ පොඩි නෝ වෙන පුළුවන්. ඒක නේ ලබන හරි තේසි. දැන් තේරු ආදී මොකක්ද කියන්නේ? හරි එතකොට නේද? ඒ වගේ තමයි අප්ලයිඩ් එක මම ලේබල් කරලා තියෙන්නේ මොල්සේම. ඔය 11 11 2යි නේ? 12 12 12 සෙට් එක ගන්න. බලන්න. බුද්ධිමත් සර් කෙනෙක්. 11 11 2ක් තියෙනවා නේ? අප්ලයිඩ් එකේ යටේ 18 න් පස්සේ නේ? 12 12 ගොඩක්. දැන් තමයි සීජින් ආවා. 13 ආ 13 සම්පූර්ණ නැහැ. වචනේ නන්ද යාලා ඔක අතිසපාරණ යති. දයාවෝ දයාව 14 15 දෙකේ 14 14 දෙකේ සම්පූර්ණ අර්ධක නෙගටිව් කරලා නෝට් දා ගන්න. ඔය සරලදී ඇමීලා ඉස්සරහ ගන්න. වාක්‍ය ගොඩක් ඕකෙන්ද වාස්සේ 16 සම්පූර්ණ එකක් නේ. නේද? එකපාරම වෙන. වාක්‍ය කතා කරගෙන කියනවා කියන දේ වගේ නේද? ඒවා 14 15 දෙකේ එන්සර් වාක්‍ය නේ. සම්පූර්ණ. ඊට පස්සේ සිමදා කරා. බලන්න අතන 13 15 දෙකේ සෙට් එකක්. ඒක ගන්න තව පාරක්. අර සෙට් එකක් තියෙන්නේ. ඒ පාඩම වෙනම වල කරනකොට එකම වාක්‍ය ගැතේ තියෙනවා. මම පොඩි ටීවල් ගන්න බැහැ. මම දුක නැහැ. හරි. එක සම්පූර්ණ කරලා මේක කියලා නැහැ. පාර ගන්න බැහැ. දැන් බෝල කීයක් වටලා දෙපැත්ත? එතකොට අපි කියෝ වාක්‍ය මොකද්ද? මගේ ඉවර කාලය දෙවියන් කියන්න පුළුවන්. බෝල පහයි. ඔයගොල්ලන්ට වරද්දු තමයි තියෙන්නේ. ලොකු ප්‍රශ්නවලින් කීයක් තෝරගන්න උත්තර දෙන්න? පහයි. පහ වැටෙන්නේ නැද්ද? තාලයක් ඉස්සරහ දිනනේ. ඔන්නේ වැඩිච්ච පහර තමයි මූලික අදහනක් දෙන්නේ. නැතොත් ඉස්සෙල් ඉවර වෙනවා. ඒ ලොකු ප්‍රශ්නේ දාන්න බෑ. පොඩි ඉස්සර කවුරුන් තුකන්ද? විභාගයක් ගොඩක්. ඒ අඩුම වාස. අය කතාපතක්ද? පහක් තුනක් ඇයි? විභාගයක සැලකිතු කාර්යයක් ඉස්සෙල්ලා ඕටි ඉවර කරගන්න. ඔගේ පාස්පෝර්ට් එක ප්‍රැක්ටිස් කරලා තව ප්‍රශ්න කරලා හොඳ පදම් වෙන්න පුළුවන් ඔකට. විභාගයක ලේකට බලතු මොදන්න පුළුවන්. අයියේ ඒකේ රපෝට් එක අනිවාර්යයි. ඒ ප්‍රශ්න ටික එනවා. ඉතින් ලකුණු යම් ප්‍රමාණයක් කඩාගෙන ෆෝන් ෂෝ. අනිත් එක මොනිට බෑ. මේ තොලේ වටනාව ගන්න දෙන්න. අපි දන්නවා ඉන්නේ කොහෙද? දාස් කියන්නේ පාරම තියෙනවා මෙහෙම දේ කරන්න පුළුවන් නේද ඒසම මේ ටයිම් ලයින් එක මේ ටයිම් ලයින් එක ඇටින් හෝ සමාන දේ තමයි කරන්න ඕනේ අයියේ නැත්නම් අපි ටූ ලේට් මේ ටයිම් ලයින් එක ඇටින් හෝ සමාන මම නිරාවරණය කරනවා මුඩි යනවා මොකද කරන්නේ මුඩි යනවා ඒක තේරෙනවා අපි රාශි වෙලා පොඩක් දික්කද කරන්න බැන්නේ නැහැ බෑ ගන්න සුට්ටක් කරේද
එස්ට්‍රා දවස් නැහැ. හුඟා දෙවීමක් මේ ඕලගේ අනිත් පාන්දර. ප්ලෑන් එක. ඕගොල්ලෝ තේරුම් ගන්නේ හොඳයි. ඒක ප්ලෑන් එක. තමුන් දාස කොට ඕගොල්ලෝ ඕලවල දන දන වැඩි පටන් ගන්න. එතකොට ත්‍රිකෝණය නේද? ත්‍රිකෝණය කියලා අහ දිනවනේ. හරි. එතකොට සහ සිලබස් එකේ පිළිවෙල නෙමෙයි උගන්වන්නේ. පොඩක් නමුත් දැන් මුල්වාරි බහාට මක්කර සූදානම් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ කරගන්න. නිකම්ම කියහල්. අපිට ඒක කරන්න නම් ඕගොල්ලෝ කෝ නෑ සර්. මෙහෙම කරගන්න මම එහෙම කරනවා. ඕගොල්ලෝ මෙහෙම කරගන්න මම එහෙම කරනවා. ප්‍රශ්න නෑ. ඕගොල්ලෝ මොනවද කියන කරන්නේ? ඉස්සෙල්ලා බේසික් පොඩි කරලා තලේ. අද ඉතින් අවබෝධ කරගන්න. මම ඒක මුලින්ම ගන්නවා. ඉතින් ඊළඟ කතාව. මට 100යි මම. දැන් කොහොමද මේ වැඩේ කරන්නේ? අපි දු පාඩම් කියවුණා කියලා මම කරන්නේ. මම ගෙනාවා ඉගෙන ගන්න දෙයක්. පාඩම ඉවරනන් පස්සේ අපි ගණන් කරනවා. අපි පාස්ට් එක සම්මත කරනවා. හරි. තමත් පස්සේ. ඒකයි. සාමාන්‍යයෙන් ඔව් කීයක් හම්බ වෙනවද?